ඕගොල්ලෝ මහපාරි ඇවිදින වෙලාවට දැකල ඇතිනේ මහා වේගෙන් යන වාහන ජාතියක්. අර රතු පාට අකුරෙන් ගහලා තියෙන්නේ නොපිටට ගහලා තියෙන්නේ මොකද්ද අකුරු ටික? අහහා, ඇම්බියුලන්ස්. ඕන් ඔය ඇම්බියුලන්ස් ඕ තරම් වේගෙන් ගිහිල්ලා හදිසියේව තනතුරක් වුණොත් එහෙම ඒකට තියෙන නීතිය මොකක්ද? එහෙම හැපුණු මැරෙන්නේ නැද්ද? එහෙම මලොත් එහෙම ඒකට කවුට වගේ කියන්න ඕනි? හරියටම දන්නේ නෑ නේද? පප්ප කියලා දෙන්නම්කෝ. පප්පට මේ කතාව කියන්න හිතුනේ 2021 අවුරුද්දේ ජනවාරි 19 වෙනිදා ඔය ඇම්බියුලන්ස් එක ඇක්සිඩන්ට් එකක් වුණා. මේක උනේ අඹම්පොළ ඉස්පිරිතාලෙට දාලා කුරුණෑගල මහ ඉස්පිරිතාලෙට මේ කොරෝනා කාලේනේ ඔය අසාධ්‍ය වෙච්ච ලෙඩෙක් අරගෙන වේගෙන් යන ඇම්බියුලන්ස් එකට මෙන්න කහයිරක් උඩදී කාන්තාවක් යට වුණා. කල්යාණී ඒකනායක කියන ඒ කාන්තාව මේ අනතුරෙන් මිය ගියා. ඔය ඇම්බියුලන්ස් එක පැදගෙන ආවේ තමින්ද කියලා උන්නේ ඒ කෙනෙක්. එයා තමයි ඔය සුවසැරිය 19.90 ඇම්බියුලන්ස් සර්විස් එකේ එකක් ඕක. ඕන්න ඉතින් ඊට පස්සේ මේගොල්ලන්ට නඩුව වැටෙන්නේ නැද්ද? නඩුව වැටුණා, නඩුව වැටුණා. කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණේ නඩුව වැටුණේ මේ මරණයට චමින්ද සැකකරුවෙක් කරලා. අවුරුදු 3ක් තිස්සේ නඩුව ඇහුවා. නඩුව අහලා ඔන්නේ දැන් දවස් කීපයකට කලින් මේ චමින්දව නිදොස් කොට නිදහස් කරලා මුදා හරින්න කියලා ගරු අධිකරණයෙන් තීන්දුවක් දුන්නා. මොකද සාමාන්‍යයෙන් අපි වාහනයක් පැදගෙන යනකොට මගියේ කැපුණොත් මරණයට පත් වුණොත් අඩුම ගානේ තියෙනවා යනතුරක් වළක්වා ගැනීමට නොහැකි වීම කියලා හරි රියදුරාට නඩුවක් වැටෙනවනේ. හැබැයි මේ ගිලන්ඩත රියදුරෙක් වෙච්ච චමිද්ද සම්පත්තාරයේ දාසට නම් නඩුව වැටුණා ඒ විදිහටම. මොකද මේ නඩුව දාන්න ලංකාවේ මෝටර් වාහන පනති මෙන්න මෙහෙම ලී වෙලා තියෙනවා. යම් මෝටර් වාහනයක් ගිනිනිවන හමුදා ගිලන්රථ හෝ පොලිස් කටයුතු සඳහා භාවිත කරනු ලබන අවස්ථාවකදී එම විධිවිධාන පිළිපැදීම එම අවස්ථාවේදී වාහනේ භාවිතා කරනු ලැබුවේ යම් කාර්යයක් සඳහාද ඒ කාර්ය සඳහා වාහනය පාවිච්චි කිරීම අවහිරවීමට ඉඩ ඇතිවන්නේ නම් මෝටර් වාහන පිළිබඳ වේග සීමාවන් පනවනු ලබන ව්‍යවස්ථාපිත විධිවිධාන ඒ වාහනයට අදාළ නොවිය යුතුය. ඔන්න ඔහොම ලියවිලා තියෙනවා. හොඳේ ඒ විතරක් මේ පාරී ඉදි කපාගෙන ඩබල් ඉදි කපාගෙන රෝන් සයිඩ් යනවා සමහර වෙලාවට කල ලයිට් තිබුණට ඒව ගණගන්න තෝ යනවා. අධික වේගෙන් යනවා. ඉදි කියන්නේ කොහමද? ඒකට 2015 කොළොස්වැනි මාසේ 12 වෙනිදා රජයේ අති විශේෂ ගැසට් පත්‍රයකින් නියෝගයක් හම්බ වෙලා තියෙනවා. ආලෝක සංඥා පවතින හන්දියකදී කොහොමද වාහනය ගමන් කරන්න ඕනේ කියලා. නියෝගයේ හදිසි කැදවීමකට ප්‍රතිචාර දැක්විය යුතු වාහනයකට නියම කර ඇත්තා වූ විට සහ ගිනිනිවන හමුදාව ගිරන්බතයක් හෝ පොලිසිය හෝ ත්‍රිවිධ හමුදා විසින් භාවිත කරනු ලබන විට ඉහත සඳහන් පරිදි විදුලි සංඥාවලට අවනත නොවී ධාවනය කිරීමට අවසරය ලැබී ඇති අතර එසේ ගමන් ගන්න අවස්ථාවලදී මාර්ගයේ භාවිතා කරන අනෙකුත් වාහන හෝ තැනැත්තන්ට අන්තරායක් නොවන ආකාරයෙන් ගමන් කළ යුතුය. පරිසරයට යන්න ඕනේ. හැබැයි නීතියෙන් සානයක් නම් හම්පු වෙනවා. හැබැයි ඉතින් සමහර පොලිසිය මහත්තුරෝය ඇම්බියුලන්ස් යන ඒවන් නතර කොන්නවා කියන්නේ වේග සීමා බලනවලු, මාර්ග සංඥා නීති කැඩුවොත් එහෙම ඒව බලනවලු. ඉතින් ඒ හන්දා ඇම්බියුලන්ස් එක යනකොට පනත ෆොටෝකෝපියක් ගහලා අරගෙන යනවලු පෙන්ඩන්ට වෙන්න මේකයි නීතිය කියලා. අනිත් එක ඉතින් අමුතු කරන්න හොඳ නෑ. ඔය
මේ රෝගියෙක් නැති වෙලාවටත් ඇම්බියුලන්ස් එක සයිරන් නලාව ගාගෙන අධික වේගෙන් යන වෙලාවල් ඕන් තරම් තියෙනවා. හැබැයි ඉතින් වාහනේ නවත්තලා චෙක් කරලා බලන්නේ නැහැනේ. ඒ විතරක් නෙවෙයි ඉතින් ඔය නීති විරෝධී ද්‍රව්‍යය මද්‍රව්‍ය ඕවත් ඇම්බියුලන්ස්ලා රංගිල්ලා මාට්ටු වෙලා තියෙනවා. හොඳේ මෙහෙම දෙයකුත් තියෙනවා. හැබැයි ඔය ලෙඩෙක් නැති වුණාට සමහර ශරීර අවයව ඇස් වකුගඩු පාටක අක්මාව ඕන් ඔය වගේ දේවල් එක තැනකින් තවත් තැනකට අරන් යනකොට නම් ඒත් ඇම්බියුලන්ස් එක ඔය විදිහට සයිරන් එක ගහගෙන යන්නේ. එතකොට හයිවේ එක යන්න හයිවේ එක යන්න අතේ ගොල්ලන්ට නීති අදාළ නෑ. හැබැයි ඉස්සර නම් හයිවේ එකේ ටිකට් කැඩුවා ඇම්බියුලන්ස් වලට. මොකෝ නොබිලේ යන්න අවස්ථාව දීලා තියෙන්නේ රටේ ජනාධිපතිවරයාටයි අගමැතිවරයාටයි ඒ දෙන්නත් එක්ක යන පරිවාර රථවලට විතරයි. හැබැයි ඉතින් ඔන්න කොරෝනා කාලේ මේ ගැන සෑහෙන්න කතා බහක් ඇති වෙලා අන්තිමේදී අධිවේගී මාර්ගයේ ගමන් ගාස්තු වලින් නිදහස් කරන්නට කියලා තීන්දුවක් ගත්තා. තාමත් නීති එහෙමම තමයි. අනිත් එක ඉතින් ඔය පිටපලාත්වලදී ඇම්බියුලන්ස් මහවේගින් ගියාට ලංකාවේ ප්‍රධානම රෝහල තියෙන්නේ කොළඹ ජාතික රෝහල. අනේ ඔය පැත්තට හඬ ගියොත් එහෙම ඇම්බියුලන්ස් එකට 5 කිලෝමීටර 10ට 20ට යන්න වෙන වෙලාවලුත් තියෙනවා. මොකෝ වාහන තදබදේ හින්දා සයිරන් එක ගැහුවාම පාර පළල් වෙන්නේ නැහනේ, උඩින් යන්න බෑනේ. හැබැයි ඉතින් අපි දකින්නවා ඔය ඇම්බියුලන්ස් එක පාරේ මහවේගින් යනකොට ඒ පිහිටෙන් යන වාහන අර පාරෙන් එළිය බලාගෙන ඒ පස්සේ තියාගෙන ඇම්බියුලන්ස් එක වගේම වේගෙන් යන සමහර වාහනත් යනවා. ඕන් ඔය වෙලාවට තමයි ඉතින් පොලොසිය මහත්තුරුන් වැඩිපුර අවධානය යොමු කරන්න ඕනේ. ඒන්දලා ඉතින් හැපුරුන් නම් ඉතින් නඩුව කොහොමත් හම්බ වෙනවා. මොකද ඇම්බියුලන්ස් එකේ ඩ්‍රයිවර්ට නඩුව වැටිච්ච එකේ. හැබැයි ඉතින් ඇම්බියුලන්ස් එකක් පාර යනවා නම් ඒ ඇම්බියුලන්ස් එකට තමන්ගේ වාහන පාරෙන් ඉඳ හදලා දින එක යුතුකමන්නේ. අපි පාර පයින්න කහිර ගාව බලාගෙන ඉඳලා අපි කොළ ලයිට් එක වැටුනහම පයින්න යනවනේ. හැබැයි ඒ අතර ඇම්බියුලන්ස් එක ආවොත් එහෙම අපිට වෙන්නේ කහිර උඩම පත බෑවෙන්න. ඒකේ හින්ද හොඳට කල්පනාවෙන් යන්න ඕනේ. ඔයලා දන්නවද දැන් ඒ වගේ රියහන තුරක් වෙලා ඇම්බියුලන්ස් එකේ රියදුරට නිදහස හම්බුණා වගේ තවත් ලංකාවේ රියදුරෝ සෙට් එකක් ඉන්නවා. ඒගොල්ලන්ටත් ඔය නීති අදාළ නැහැ. දන්නවද කවුද කියලා? අබලුවන්ට කියන්න බලන්න. ඒ තමයි කෝච්චි රියදුරු මහත්තු. මොකෝ ඉතින් වාහනයක් රේල් පාරට ආවා කියලා රේල් පාරෙන් පිට වෙන පාරකින් යන්නේ කෝච්චිය. අනිත් එක මේ කාර් එක වෑන් එක බයික් එකක් වගේ දුස් ගාලා බ්‍රේක් ගහන්නේ. ආන් එක හන්දා දුම්රිය රියදුරට විශේෂ වරප්‍රසාදයක් දීලා තියෙනවා. දුම්රියක කාව හරි ගැටුනොත් එහෙම ඒකේ අදාළ වරද ගැටිච්ච කෙනාගේ අගතියටපත් වෙච්ච කෙනාට තමයි ජීවිතෙන් වන්දිය ගෙවන්න වෙන්නේ. හරි අතපය කැඩිලා දුක් වෙදෙන්න වෙන්නේ. හරි යාට ඕන් කොහොමද හොඳට මතක තියාගන්න ඕනේ. පාර යනකොට ඇම්බියුලන්ස් කෝච්චි විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ. මෙන්න මේවට ප්‍රමුඛත්වය දෙන්න ඕනේ කියලා. එහෙම නොදුන්නොත් ඉතින් වෙන්නේ මොකෝ? අලුතෙන් කියන්න ඕනේ නෑනේ නේ.